21 බුද්ධං සරණං ගච්ඡාමි යනාදී පාඨවල නියම තේරුම කවරේද? එක් එක් වචනයකින් කියවෙන්නේ එක් අර්ථයක්ම නොවේ. සමහර වචනවලින් අර්ථ දෙක තුන කියවේ. සමහර වචනවලින් 7 8 10 12 කියවේ. වචනයකින් කියවෙන අර්ථය සලකාගත යුත්තේ ඒ වචනේ යෙදී ඇති තැනේ සැටියට තැනට ගැලපෙන පරිද්දෙනි. ගච්ඡාමි යන වචනය බෙහෙවින් යෙදෙන්නේ තැනකින් තැනකට යාම නැමැති අර්ථය දැක්වීමටය. සරණ සමාදානයේ ඉබඳු යාමක් නොවන බැවින් තැනකින් තැනකට යාම නැමැති අර්ථය බුද්ධං සරණං ගච්ඡාමි යන මෙහි නොලැබේ. බුද්ධං සරණං ගච්ඡාමි යන පාඨයෙහි ගච්ඡාමි යන වචනයෙන් කියවෙන්නේ දැනගැනීමය, පිළිගැනීමය, සේවනය කිරීමය, වචනය කිරීමය යන අර්ථය වූය. බුද්ධං සරණං ගච්ඡාමි යන පාඨයේ තේරුම බුදුන් වහන්සේ පිළිසරණක කියා දැනගනිමිය, සලකා ගනිමිය, සේවනය කරමිය යනුයි. ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි දෙකෙහි තේරුමත් එසේම සලකා ගත යුතුය. බුදුන් සරණ යෙමිය කියන කල්හිද අර්ථය එසේම සලකා ගත යුතුය. සරණ යාමේ කියන්නේ කුහාටවත් යාමක් නොව පිහිටක කියා දැන ගැනීමය, පිහිටක කියා සලකා ගැනීමය, පිළිගැනීමය. බුද්ධං සරණං ගච්ඡාමි යනු මම බුදු වෙමිය කියා වරදවා තේරුම් කරන අය බුදුන් සරණ යෙමිය කියා යන්නේ කොහේද? ඉහළ යනවද? පහළ යනවද? හරහට යනවද? යනාදී ප්‍රශ්න අසා නූගතුන් මුලා කෙරෙති. නූගත් අසරණයෝ මුලා වී ඔවුන්ගේ ශ්‍රාවකයෝ වෙති. බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය යන උත්තම වස්තු තුන තමාට පිහිට තුනක් සැටියට සලකා ගැනීම පිළිගැනීම සරණ ශීලයේ. බුද්ධං සරණං ගච්ඡාමි යනාදී පාඨ තුන කියන්නේ සරණ ශීලය සමාදන් වීමටය. සරණ ශීලයෙහි පිහිටි තැනැත්තා උපාසක නම් වේ. බෞද්ධයාය කියන්නේද ඔහුටය. බුද්ධාදී රත්නත්‍රය තමාගේ පිහිට ලෙස නොපිළිගන්නා අයට උපාසකත්වය නැත. ඒ නිසා ඔහු බෞද්ධයෝ නොවෙති. බුදු නොවන, ධර්මය නොවන, සංඝයා නොවන තැනැත්තකු මම බුදු විමිය, මම ධර්මය විමිය, මම සංඝ විමිය කීම නිකම්ම මෝඩ කතාවකි. මම බුදු විමිය, ධර්මය විමිය, සංඝ විමිය කොතෙක් කීවතින් ඒ තැනැත්තා බුදු වන්නේ නැත, ධර්මය වන්නේ නැත, සංඝයා වන්නේ නැත. එයින් ඔහුට වන්නේ තිසරණයක් නැති වී අබෞද්ධයෙකු වීම පමණකි. කෛරාටිකයන්ගේ කියුම්වලට රැවටී එබඳු මෝඩකම් නොකෙරෙතුවා.